සංගීතය බලන හැමෝම දන්නවා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ. ඇත්තටම දවසින් දවස කල්පන නිසා අසෙන්ට ඇති වෙන්නේ අලුත් අලුත් කරදර කියලා අපිට පේන තියෙන දේ. ඉතින් කල්පන කරපු සැලසුම් කොයිතරම් වැරදුනත් කල්පන අසෙන්ට කරපු මහීට කරපු තර්ජන වලට කොයිතරම් විරුද්ධ වුණත් කල්පන මේ කිසිම දෙයක් අතාරින්න සූදානමක් නැහැ. මොකද කල්පන්ට ඕනේ එකම දෙයයි. ඒ තමයි අසෙල්ට තියෙන දේපල තමන්ගේ නම ඉස්සරහට ලියා ගන්න තමයි ඔය ආසාවේ දඟලන්නේ කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා. ඉතින් කල්පන මිලින්ද එක්ක අසෙන්ට මහීට හැමදාමත් බාධා ගොඩක් ඇති කළා. හැබැයි ඒ හැම ප්‍රශ්නයකින්ම අසෙන්නි මහී ගැලවුනේ ඒ දෙන්න ළඟ කියා ගන්න බැරි ආදරයක් තියෙන නිසා කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා. නමුත් ඉතින් කල්පනත් කටුවත්තක් වගේ එල්ලි එල්ලිම යනවා. ඉතින් කල්පනට සපෝට් එකටත් අසේනිගේ තාත්ත පවා ඉන්න නිසා කල්පන්ට වාසියක් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඔය මොන දේ තිබුණත් වැඩක් නැහැ. අසේනිගේ ආදරේ හිමි මහීට විතරක් නිසා. හැබැයි අපි දැන් දන්නවා තවත් දෙයක්. ඒ තමයි කල්පන මිලින්ද එක කතා කරපු දේවල්. ඒ තමයි අසේනි තමන්ව බඳින්න කැමති වුණේ නැත්නම් මහීව දිගටම හිරේත් යන සිද්ධ වෙන කතාව. ඉතින් කල්පන මේ කියපු දේ මිලින්දට අසේනිටත් මේ ගැන අනිවාර්යයෙන්ම කියාවි. කල්පනගේ මේ ගිවිසුම නිසා අසේනිට අසරණ වෙන්න සිද්ධ වෙයිද? නැහැ. එහෙම අසරණ වෙන්න අසේනිගේ වටාපිටාවේ ඉන්න උදවිය ඉඩක් තියන්නේ නැහැ. අසේනගේ ජීවිතේ වරදින්න දෙන්නේ නැහැ මේ කට්ටිය. අසේනගේ හයියට මහී ඉන්න එකම ගොඩක් වටිනවා. ඉතින් දැන් කල්පන මේ ගිවිසුම ගැන කිව්වට පස්සේ අසේන්ට හොඳටම තරහා යාවි. අර දවසක් නයන්ට කන්ට ගැහුවා වගේම අසේනි කල්පන්ට ගහන්න තිඩක් තියෙනවා. මොකද කවදාවත් අසේන්ට පුළුවන්කමක් නැහැ එහෙම දෙයකට කැමති වෙන්න. නමුත් ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි අසේන සීය එක්ක මේ ගැන කිව්වට පස්සේ සීය කියන්න පුළුවන් කල්පනත් නිතරම මහීට අසේන්ට කරදරයක් වෙන නිසා කල්පනව බොරුවක් කියලා රවට්ටන එකේ කිසිම වැරද්දක් නැහැ කියලා. ඒ කියන්නේ අසේනිට පුළුවන් බොරුවට කල්පනව බඳින්න කැමතියි කියන්න. හැබැයි ඉතින් සීය මසේන්ට මේ දේ කරන්න දෙන්නේ නැති වෙයි. මොකද බොරුවට හරි පොරොන්දුවක් දෙන එක වැරදි නිසා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි අසේනි හැමදාම මේ කල්පන කරන දේවල් ඉවසන් ඉන්නේ නැති වෙයි. මොකද හේතුව තමයි කල්පනට ඔළුව පහත් කරන් ඉන්න කල්පන කරේ යන්නේ නිසා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මහී කල්පන නිසා ඒ තරම්ම ශක්තිමත් වෙන එකට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මහී ගැන දැනෙන අවංක අදහස කමෙන්ට් එකක් විදියට ලියාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් දැනගන්න SL Listro Dream subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.